දෙකොළොස්වැනි සෞන්දර්ය සවස හයට බීසන් රංගන ශාලාවේදී ඉදිරිපත් කරන සුපෙම් හැඟුම් ප්‍රසංගය පිළිබඳ අපට විස්තරයක් කිරීමට අද අපේ මැදිරියට පැමිණ සිටිනවා මංජු බණ්ඩාරතිලක සහ දෙමිත්ත ජයසිංහ. අයිබෝන්. අයිබෝන්. ඉතින් මේ මංජු අපිට කියන්න සුපෙම් හැඟුම්. හරි ලස්සන නමක් මේක. ඉතින් ඇයි ඔගොල්ලෝ අදහස් කරේ සුපෙම් හැඟුම් වගේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට? මම දැන් මේ මෙල්බර්න් වල ප්‍රසංගවලට විවිධාකාරයේ සම්බන්ධල වෙන අවුරුදු කීපයක් තිස්සේ මම එකින් වැලි දැක්ක දෙයක් තමයි මේ ගොඩක් ප්‍රසංග හැරි මේකාකාරී හිතුවා පොඩ්ඩක් වෙනස් අලුත්ම තාලේ ප්‍රසංගයක් කරන්න කියලා. ඒක තමයි අදහස් කරේ. නමත් මේක එන ගායිකාවකගේ හොඳ ජනප්‍රිය සින්දුවක් තමයි අපි තෝරගත්තේ ප්‍රසංගය නමට. හොඳයි, එහෙනම් දෙමින්ත අපිට කියන්න සුපෙම් හැඟුම් මේ ප්‍රසංගයේ තියෙන විශේෂත්වත්, ඒ වගේම මොන වගේ දේවල්ද අපිට බලාගන්න පුළුවන්, ඒ වගේ මෙම ප්‍රසංගයට සහභාගී වන කලාකරුවන්ගෙන් විස්තරයක්. ඔව්, සුපෙම් හැඟුම් වලට විශේෂයෙන්ම විශේෂත්ව විදිහට දකින්න වෙන්නේ මොකද, මේ හොඳ වේරියේෂන් එකක් තියෙනවා. එන්නේ බොහොම ජ්‍යෙෂ්ඨ තරුවල ඉඳලා මේ යෞවනයේ තාරකාවියන් වගේම මේ මේ වෙනුවෙනුත් මේ මේ වේදිකාවට පායනවා. ප්‍රදීපා ධර්මදාස, ජැක්සන් ඇන්තනි, ඒ වගේම තරුණ පරම්පරාවය විදිහට දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, රශිපබා සංදීපනි, මේ රශිපබා සංදීපනි වගේ බොහොම අර හොඳ ගායන හැකියාවක් සහ රංගන හැකියාවක් තියෙන හැංගිලා ඉන්න තාරකාවියන් මෙල්බර්න් අහසට පායන්නට බොහොම ළඟයි මේ මේ ජූනියර් කොලස් වෙනදා වෙන වැඩේ හින්දා. හොඳයි, දෙමින්ත අපිට කියන්නේ දැන් මේ සුපෙම් හැඟුම් ප්‍රසංගයට සහභාගී වෙන කලාකරුවන්, ඒ වගේම මොකක්ද මේ සුපෙම් හැඟුම් ප්‍රසංගයේ තියෙන විශේෂත්වය? සුපෙම් හැඟුම් ප්‍රසංගයට එන කලාකරුවන් අතර විශේෂත්වයක් විදිහට විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ බොහොම ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන්ගේ, බොහොම ජ්‍යෙෂ්ච කලාකරුවන්ගේ ඉඳන් තාරුණ්‍ය කලාකරුවන් වෙනකන් බොහොම හොඳ රේන්ජ් එකක්, බොහොම හොඳ විවිධත්වයක් දකින්න තියෙනවා. ප්‍රදීපා ධර්මදාස, ජැක්සන් ඇන්තනි වගේ බොහොම ශ්‍රේෂ්ඨ කලාකරුවන්, ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨයන් අපිට ඉන්න ඒ කලාකරුවන් ඉඳන් දිනක්ෂි ප්‍රියසාද්, සමනලි ෆොන්සේකා, ආශායිදිරි සිංහ, රශිප්‍රභා සංදීපනි, මේ බොහොම හොඳ නිවේදික ඔතන ඉන්නවා, නිවේදිකාවන් ඉන්නවා, ගායිකාවන් ඉන්නවා, සිංහ සීවලී ඉන්නවා, මනමේ කුමාරයා ඉන්නවා, සනත් විමලසිරි ඉන්නවා. මේ රේන්ජ් එක මම හිතන්නේ මේ වේරියේෂන් එක අර හැමදාම එන, දැන් අපි බලමු, අපි හිතමුත් සිනමා තාරකාවන් මෙහෙට ආවොත්, ටෙලි තාරකාවන් මෙහෙට ආවොත්, ඔය හැමදේම කලවම් වෙච්ච හොඳම කට්ටියක් මේ මෙල්බර්න් වලට එන මම හිතන්නේ පළවෙනි වතාව. ඒ වගේම විශේෂත්වය විදිහට කියන්න පුළුවන් ලයිව් ගතිය. ඒ කියන්නේ අර ට්‍රැක් එකකට ඩාන්ස් කරලා එහෙම එහෙම ඒ ඒ ප්‍රසංග මාලාවේ සංස්කෘතියෙන් මිදිලා අපි සුපෙම් හැඟුම් වල පොඩ්ඩක් ෆෝකස් එක කරා. අපිට හොඳ ලයිව් ඔඩියන්ස් එකට, කියන්නේ අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයාට හොඳ අර සජීවී අත්දැකීමක් ලැබෙනවා. ඔව්, ඉන්ටරැක්ෂන් ලැබෙනවා. ඔබ කලින් සඳහන් කරපු ඒ කලාකරුවන් එක්ක යුරේනි නොෂිකා සහ ජනිත් වික්‍රමගීත් අනිවාර්යයෙන්ම නේද? ඔව්, යුරේනි නොෂිකා කියන්නේ බොහොම මේ හොඳම ප්‍රතිභාවක් මේ ළඟදී මේ තිරගත වෙච්ච මේ කුඹියෝ ටෙලි නාට්‍යයේ බොහොම හොඳට ප්‍රේක්ෂකයන් වැළඳගත් ආදරෙන් වැළඳගත් චරිතයක්. ඒ වගේම ජනිත් වික්‍රමගේ කියන්නේ බොහොම හොඳ ප්‍රතිභාවක් තියෙන කලාකරුවෙක්. ඉතින් මම කියන්න ඕනේ නැහැ, අපි කියන්න ඕනේ නැහැ, මම හිතන්නේ බලන අය කලා ප්‍රේක්ෂකයන් විදිහට දන්නවා කොච්චර ප්‍රතිභාවෙන් යුක්ත කලාකරුවන්ද මේ ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට බාරයි හොඳ තීරණයක් අරගෙන මේ ප්‍රසංගයට ඇවිල්ලා සුපෙම් හැඟුම් අපිත් එක්ක ආදරණීය විදිහට විඳින්න. දැන් ඒතුළු මේක සංගීතයේ සජීවී විදිහට ඔයගොල්ලෝ පවත්වන්නේ. ඔව්, සංගීතය පිළිබඳව මම හිතන්නේ මංජු අයියා කතා කරයි. ඔව්ද, අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් සහභාගී වෙනවා. උපුල් දිගම්පෙටිය, ඩීඩී ගුණසේන මහත්මයා අපිට ඉන්න සම්පතක්, කැමරන් කොළඹගේ, සුසන්ත කුමාරගේ වගේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් සහභාගී වෙනවා මේ ප්‍රසංගයට සංගීතය සපයන. හොඳයි, එහෙනම් අපිට නවතවරක් මතක් කරන්න සුපෙම් හැඟුම් ප්‍රසංගයේ පවත්වන දිනය, වේලාව, ඒ වගේම කොහොමද අපි ප්‍රවේශ පත්‍ර ලබා ගන්න කියලා. ප්‍රසංගය පවත්වන්නේ ජූනි 11 වෙනිදා, එදා නිවාඩු දවසක්. කොරමෙන්න පුළුවන් සතියන්තේ වැඩ කරන කට්ටියට දාට එන්න පුළුවන්. හවස 6ට තමයි ප්‍රසංගය ආරම්භ කරන්නේ. ටිකට් ගන්නව නම් lankashowbiz.com.au වෙබ් අඩවියෙන් හරි, එහෙම නැත්නම් මට කතා කරොත් 0428538813 ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මෙල්බර්න් වල සිටින කලාකාමී ජනතාව එදාට බීසන් රංගන ශාලාවට පැමිණේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, අද අපේ මැදිරියට පැමිණලා සුපෙම් හැඟුම් ප්‍රසංගය ගැන විස්තර කිරීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.